අපට රුපියල් 100ක වියදමක් දරන්න සිද්ධ වෙනවා කියලා තියෙනවා. රයිට්. එතකොට මේ අගය අපි කොහොමද දැන් මේක කොහෙටද ගලපන්න ඕනේ? ශුද්ධ උපලබ්ධි අගය. එතකොට අපි බලමු ශුද්ධ උපලබ්ධි අගය කීයද කියලා. ශුද්ධ උපලබ්ධි අගය එන්නේ කීයද? 650,000ක් නේද? 650,000ක් එනවා. ඊයේ 1000ක් තියෙනවා. 650 ගන්න විකුණන්න පුළුවන් නම් 650,000යි. නේද? ශුද්ධ උපලබ්ධි අගය 650,000යි. එතකොට මොකද වෙන්නේ? 650,000යි. 650,000කට මේක විකුණන්න පුළුවන්. හැබැයි දරුවෝ මේකට වියදම යනවා ඒකකයකට රුපියල් 100ක්. ඒ කියන්නේ අපට ලක්ෂයක වියදමක් යනවා. මේ මේක අඩු කරාට පස්සේ අපට හම්බ වෙනවා එනම් 550,000යි අපේ ශුද්ධ උපලබ්ධිත අගය. මේක දරුවෝ උපලබ්ධි අගය. මේ පිරිවැය පිරිවැය අඩු කරාට පස්සේ තමයි අපට මේ මුළු ගාණ එන්නේ ශුද්ධ උපලබ්ධි අගය ලැබෙන්නේ මෙතෙන්. 555,000යි. ඕනනම් පුතේ මේවා ඔකටගේ පෙර වැඩවල ලියා ගන්නට ගානට පල්ලෙහැයි පෙර වැඩවල මේවා හදා ගන්නට. අනේ ලැජ්ජා වෙන්න එපා. අයියෝ අපි ඒවත් හදන්න ඕනේද? එපා. එහෙම හිතන්න එපා දරුවෝ. එහෙම හිතන්න එපා ලැජ්ජා වෙන්න එපා. ඔයාට මේ පොඩි පොඩි දේවල් තමයි පුතේ විභාගෙදි වරදින්නේ. හරිද? මේ පොඩි දේවල්. මේ මේක මගෙත් එක තව ළමයි හදලා තියෙනවානේ. මේ ගාන මං ඒ ළමයිට හදන්න දීලා මං බලන් ඉඳලා තියෙනවානේ. කොහොමද මේ ළමයි හදන්නේ? අනේ මේ 650,000 ගන්නේ සුද්ධ උපලද්ධිතාගේ වගේ. නේද? බොහෝ පිරිසක් ගන්න මේ 650,000. වැරදිනේ දරුවෝ. නේද? ඒක උපලබ්ධියගේ. ශුද්ධ උපලබ්ධියගේ කියන්නේ පුතේ ඒ වෙනුවෙන් යම් වියදමක් දරනවා නම් ඒ වියදම අඩු කරාට පස්සේ එන වටිනාකම ඒක නම් මෙතන ශුද්ධ උපලබ්ධියගේ වෙන්නේ 550,000යි. එහෙනම් අපි මේ දෙකෙන් වඩා අඩු වගේ තමයි අපේ මූල්‍ය தත්ත්වය නිරූපණය කරන්න අපි යොදා ගන්න. ඇයියේ අපේ මූල්‍ය தත්ත්වය අපි හැකිතාක් නිවැරදිව 3:31 දිනට නිවැරදිව පෙන්වන්න. අපි නිකම් බොරුවට 6 ලක්ෂයට විකුණන්න පුළුවන් කියේ අපේ ළඟ තියන් හිටියට අපේ එකේ පිරිවැය 6 ලක්ෂයයි කියලා අපි ළඟ තියන් හිටියට මේක විකුණන්න පුළුවන් 550,000කට. ඉතින් ඇති වැඩක් තියනවාද අපි 6 ලක්ෂයයි කියලා අපේ මූල්‍ය தත්ත්වය වැඩිපුර පෙන්වන එක. එතකොට ඒක දිහා බලලා ඇල්මැති පාර්ශ්ව තීරණ ගන්නවා. කලමනාකරුවෝ තීරණ ගන්නවා. අයිතිකරුවෝ තීරණ ගන්නවා. ගන්න තීරණේ වැරදි. ඇයියේ? ලක්ෂ මේ ලක්ෂ පහමාරකට විකුණන්න පුළුවන් දෙයක් අපි ලක්ෂ 6යි කියලා පෙන්නනවා මූල්‍ය தත්ත්වය. අපේ මූල්‍ය தත්ත්වය අදිටක් සේරු වෙලා පෙන්නනවා. එතකොට ඒකෙන් ගන්න තීරණය වැරදෙනවා. වැරදි තීරණ වලට තමයි එළඹෙන්නේ. ඒ හින්දා අපි ගිනුම් කරන්නේ අරමුණ මොකද්ද? බලාපොරොත්තුව මොකද්ද? ඇල්මැති පාර්ශ්වයන් නැත්තම් ආර්ථික තීරණ ගන්න පාර්ශ්වයන්ට මේ තොරතුරු ලබා දෙන්න. එහෙනම් අපි පුළුවන් තරම් නිවැරදි තොරතුරු ටික ලබලා දෙන්න ඕනේ. එහෙනම් අපි මූල්‍ය தත්ත්වය නිරූපණය කරන්නේ කොහෙද? මූල්‍ය தත්ත්ව ප්‍රකාශනයේ අවසාන තොගයේ විදිහට අපි ගන්න ඕනේ කොච්චරද දරුවෝ? 550,000ක්. දහස් වලින් නම් 550,000ක්. ලියා ගන්න ජංගම වත්කම් වල තොගය 550,000යි. තොගය 550,000යි. දැන් මෙච්චරද මේ ගණදෙනුවේ තියෙන්නේ පුතේ? ඔය ටික විතරද මේ ගණදෙනුවේ සඳහන් කරන්න තියෙන්නේ? ඔය ටික විතරද සඳහන් කරන්න තියෙන්නේ ගණදෙනුවේ? මේ ගැළපිල්ලේ එක්තරක් කරොත් ඔය කට්ටිය කොටසක් කරන්නේ නැහැ. මොකද්ද බලන්න අපිට 600කට තිබ්බ එක අපිට විකුණන්න වෙන්නේ 550ට. මොකද්ද දරුවෝ? අපිට 50ක් lost. 50ක පාඩුවක් නේ. ආ එහෙනම් අපි ඒක පාඩුව දැක්ක ගමන්ම අපි ලාභයෙන් ඒවා කපා හරින්න ඕනේ. නේද? පාඩුව දැක්ක ගමන් අපි ලාභයෙන් කපා හරින්න ඕනේ. මොනවද මේ වගේ කියන්නේ? කොහෙද මේකට කියන සංකල්පය කියන්නේ? පාඩුවක් දැක්ක ගාම මේකට අපි ලාභයෙන් මේ කපා හරින්න ඕන කියලා මොන සංකල්පෙන්ද අපිට කියලා දෙන්නේ? ඔව්. මොකද්ද? ආරක්ෂණ සංකල්පෙන් කියනවනේ. ආරක්ෂණ සංකල්පෙන් කියනවා අපට. පාඩුවක් දැක්ක ගාම මේකට අපේ ලාභයෙන් අපි ප්‍රතිපාදන කරන්න ඕනේ. වෙන් මේ කපා හැරීම කරන්න ඕනේ. එහෙනම් මේක අපි ලියා ගන්නට ඔය කොච්චරක්ද? රුපියල් 50,000ක්. නේද? කොහෙද ලියා ගන්නේ අපි? ඔයදරුව මේක ලියන්නේ ආදායම් ප්‍රකාශනයේ. ලියාගන්න ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් යටතේ. ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් යටතේ ලියාගන්න තොග කපා හැරීම් කොච්චරයිද? 50යි. තොග කපා හැරීම් 50යි. ඔකට ලියාගන්න ඕනේ පැහැදිලිව. තොග කපා හැරීම් 50යි. තොග කපා හැරීම්. හරි, ඉවරයි පළවෙනි ගැළපිල්ල. බලන්න
එතකොට මේකට අපි ටික වෙලාවක් ගත්තා තමයි. හැබැයි ඔයාට ඕන ගානකදී මේක ආවොත් එහෙම හදා ගන්න පුළුවන්. හරිද? රයිට්. ඒ හින්දා ඔය කට්ටියට වරදින තැන් ළමයි බහුතරයක් වරද්ද ගන්න තැන් අපි ළමයි එක්ක වැඩ කරන හින්දා දන්නවා. නේද? කොතනද ළමයි වරද්ද ගන්න කියලා. හරි පුතේ. හරි. යන් අපි ඉදිරියට. දෙවෙනි ගැලපිල්ලට යන් ඉක්මනට. දැන් හරිනේ. ඒක කම්ප්ලීට් හරි. විකුණුම් පිරිවැය සඳහන් කරා. මූල්‍ය තත්ත්වර ගත්තා. තොගහණි අපි සඳහන් කරා. දෙක. ෂේවි 360,000ක ඉඩම් හැර අනිකුත් සියලු වත්කම් 10,000ක් ෂේ කරනවා. මේවත් වරද්ද ගන්නවා ළමයි. මේවත් වරද්ද ගන්න ළමයි ඉන්නවා. ඇයි ඒ? මේව වරද්ද ගන්න ඇයි මේ? ළමයිට හරියට තියරි එක දීලා නැහැ. හරියට මේ තියරිය උගන්නලා නැහැ. ගොඩාක් ළමයිනුත් හිතන්නේ එහෙමයි, සමහර ගුරුවරුත් හිතන්නේ එහෙමයි. මොකක්ද? ඇකවුන්ටින් කියන්නේ දිව හපාගෙන ගණන් හදන්න. ගණන් 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 ගණන්. නැහැ. නේ. එහෙම හදලා විභාග පාස් වෙච්ච කාලයක් තිබුණා. හැබැයි මේ අලුත් ප්‍රශ්න පත්‍ර රටාවත් එක්ක දරුවෝ ඒ වැඩේ හරියන්නේ නැහැ. ඇයි ඒ? මං ඒකනේ කිව්වේ ඔයා ගණන් 1000ක් හදලා ගියත් වැඩක් නැහැ. විභාගෙට එන්නේ 1001 වෙනි ගාන. තේරුණාද? ඇයි ඒ? මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යොමු වෙලා තියෙන. මම මේක එදත් කිව්වා. මොකටද? ළමයින්ගේ සිතීමේ ශක්තිය. ළමයිට අලුත් දෙයක් නිර්මාණශීලීව කරන්න මේ මනස හුරු කරන්න. මේ ලංකා ඉතිහාසයේ අවුරුදු ගාණක් මේ තිබ්බ යල්පැනගේ අධ්‍යාපන ක්‍රමය නිසා මොකද්ද බිහි වෙලා තියෙන්නේ නේ? උපාධිධාරීන් ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් ගිහිල්ලා කැම්පස් එකේ අවුරුදු 4ක් ඉගෙනගෙන ඒත් එළියට ඇවිල්ලා මොකද්ද කියන්නේ? මෙන්න මට උපාධියක් තියෙනවා, දියව් මට රැකියාව. ඇයි ඔය එහෙම වෙලා තියෙන්නේ? ළමයි නිර්මාණශීලී නැහැ. මේ මේ වෙනකන් අධ්‍යාපන ක්‍රමයට බිහිවිච්ච කට්ටිය නිර්මාණශීලී නැහැ. මොකද්ද කරේ? කටපාඩම් කරගෙන ගියා, විභාගෙට ලිව්වා, විභාගයේ සමත් වුණා, විශ්වවිද්‍යාලයට ගියා. එතන ගිහිල්ලත් මොකද්ද කරන්නේ? එතන ගිහිල්ලත් කටපාඩම් කිරිල්ල කරන්නේ. හැබැයි දැන් දරුවෝ මේ සියල්ල වෙනස් වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලෙත් කටපාඩම් කරලා විභාගෙට පාස් වෙන්න බෑ. දැන් විශ්වවිද්‍යාලයේ සෙමෙස්ටර් සිස්ටම් එකක් යන්නේ මාස 3න් තුනට. මාස 6න් 8ට විභාග තියෙනවා. සමහර ෆැකල්ටි වල සති දෙකෙන් දෙකට විභාග තියෙනවා. රයිට්? එතකොට මේ කටපාඩම් කර කර ලියන්න බෑ. හරිද? ඒ වගේම තමයි ඒ ලෙවල් ඕ ලෙවල් විභාගات දරුවෝ දැන් විභාග ක්‍රමයේ ප්‍රශ්න පත්‍ර ක්‍රමයේ වෙනස් වෙලා තියෙන්නේ. බලන්න ළමයට සිතීමේ ශක්තිය හිතලා දෙයක් කරන්න පුළුවන් পেපර් එකක් තමයි දැන් අපට එන්නේ. ඒ හින්දා අපි ඒකට හුරු වෙන්න. අර සාම්ප්‍රදායික ගුරුවරු ළඟට ගිහිල්ලා නේද? ඒ කට්ටියකින් ගණන් 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 හදනවා හදනවා. මං කියන්නේ ගණන් හදන්න එපා කියලා. ගණන් හදන්න ඕනේ. හැබැයි ඒක විතරක් නෙවෙයි ඇකවුන්ටින් කියන්නේ. ඊට වඩා අපට සිතීමේ ශක්තියක් තියෙනවා. ඔයා උපාධියක් කරන් ඇකවුන්ටන්ට් කෙනෙක් විදිහට ගා රැකියාවකට ගියාම ඔයා මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරියෙක් නේද? ඔයාට තියෙන්නේ ගණන් හදන්න නෙවෙයි පුතේ. ඔයාට තියෙන්නේ ගණන් හදන්න නෙවෙයි. ඇකවුන්ටන්ට් කෙනෙක් වුණා කියලා ඔයා ඒකේ ගණන් හදන්නේ නැහැ. ඔයාට තියෙන්නේ තියෙන රිපෝර්ට්ස් දිහා බලලා තීරණ ගන්න. ෆයිනෑන්ෂල් රිපෝර්ට් එක දිහා බලලා, මූල්‍ය ප්‍රකාශන කට්ටලේ දිහා බලලා ඔයාට බිස්නස් එක ගැන තීරණ ගන්න කලමනාකරුවන්ට උපදෙස් දෙන්න තියෙනවා. හයි. එහෙම නැතුව මේ පොත් අරගෙන ගණන් හදන්න නෙවෙයි ඔය කට්ටියට තියෙන්නේ. ඇකවුන්ටන්ට් නෙවෙයි. නේ? ඒක හදන්නේ ඊට වඩා පල්ලෙහා ශ්‍රේණියේ කට්ටිය. හරිද? ඒ හින්දා සිතීමේ ශක්තිය හිතාගන්න, ඒ හින්දා කටපාඩම් කරන්න එපා. මේකත් වරද්ද ගන්න ඇයි මේ? මෙතන පැහැදිලිව කියනවා ඉඩම් හැර කියලා. අපිට බලන්න ශේෂ පිරික්සුම තුල ළමයි දීලා තියෙන්නේ කොහමද? ඉඩම් සහ ගොඩනැගිලි කියලා. ශේෂ පිරික්සුම තුල දීලා තියෙන්නේ කොහමද? ඉඩම් සහ ගොඩනැගිලි. ඒ කියන්නේ ශේෂ පිරික්සුමේ දීලා තියෙන මේ 3,800 තුල ඉඩමුයි ගොඩනැගිලි දෙකම තියෙනවා. මෙයා ගැලපිල්ල කියන්නේ මොකද්ද? ආ මේකෙන් මේ 3,600ක්ම මොකද්ද තියෙන්නේ දරුවෝ? ඉඩම්. එහෙනම් අපි ෂේ කරන්න ඕනේ කොච්චරද තව? අනේ ගොඩනැගිල්ල රුපියල් 200 මේ ලක්ෂ 2යි ෂේ කරන්න තියෙන්නේ. හරි නේද මං? ගොඩනැගිල්ල ලක්ෂ 2යි ෂේ කරන්න තියෙන්නේ. හරි නේද? පැහැදිලිද? හරි. එහෙනම් අපි ඔය එකින් එක ෂේ වීම් ටික හදාගෙන යන්න. රයිට්. ගොඩනැගිල්ලේ ලක්ෂ 2යි. නේද? අපි හදමු මේක මේ විදියට. මම පිළිවෙලට හදලා දෙන්න. රයිට්. ඔය කට්ටිය මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශන රූල් කරලා තියාගෙන හදාගෙන යන්න. රයිට්. පළවෙනි එක ගන්නවා ඉඩම් ගොඩනැගිලි. නේද? අපිට තියෙනවා 3,800ක් දීලා තියෙනවා. ඒකෙන් ඉඩම කියනවා 3,600යි. එහෙනම් ගොඩනැගිල්ල ලක්ෂ 2යි. ෂේ අනුපාතය කීයද දරුවෝ? 10%යි. 10%යි. එහෙනම් ෂේ වීම් කීයද? ෂේවීම් කිය දෙන්නේ. ෂේවීම් කිය දෙන්නේ 20යි. ෂේවීම් 20යි. හරිද? පැහැදිලි නේද ඒක? හරි. ඊළඟ එකක් ගන්න. අපි සටහන් කරන එක එක සැරේ කරමු. මම මෙතන හදලා පෙන්නම්.
ඊළඟ එක මොකක්ද තියෙන්නේ යන්ත්‍රෝපකරණ කොච්චරක් තියෙනවද 1200යි යන්ත්‍රෝපකරණ මොකුත් අපට අමතර දේවල් තියෙනවද නැහැ එහෙනම් අපි 1200 ගන්නවා 100ට 10යි ෂේවීම් කීයද පුතේ 1200 100ට 10යි කියන්නේ කොච්චරක්ද 120යි නේද 120යි ෂේවීම් 120යි මේ කාල පරිච්ඡේදයට රයිට් ඊට පස්සේ मोटर रथ कुछ रथ तीन पुते मोटर रथ तीन पंसी अपे शे अनुपाते सीर दहाई इन्हें की शे प्रमाण पढ़ाई नहीं पढ़ाई राइट दंग अपे ओटी को हम तो गिरुम गा करान अरे नहीं अवला तीन බලන්න මැසේජ් එකක් දාන්න මොකක් හරි අවුලක් තියෙනවද නැහැ නේද හරි නේද ඉඩම් ටික අපි වෙන් කරගත්ත 200ට හදුවා යන්ත්‍රෝපකරණ හරි මොටරද හරි නේ 500යි තියෙන්නේ ගැටලුවක් තියෙනවද ගැටලුවක් තියෙනවද තියෙනවා මොකද්ද ගැටලුව මොකද්ද ගැටලුව ඔව් මොකද්ද පුතේ ගැටලුව මෝටර රථ අපිට මේ 500ම 10%ක්ම ෂේ කරන්න පුළුවන්ද බෑ නේ ඇයි මේ උත්තරේ අපිට ගන්න බෑ හේතුව තමයි මෙයා අපිට දීලා තියෙනවා මිලදී ගත්ත වර්ෂයක් දිනයක් නේද මිලදී ගත් දිනයක් දීලා තියෙනවා නේද මෝටර රථ හොඳයි ගුඩ් අපිට දිනයක් දීලා තියෙනවා නේද අරන් තියෙන කවද්ද 10යි 1 2018 10යි 1 ද එහෙනම් දහයයි එක කිව්වොත් 10 වෙනි මාසෙත් ගන්න ඕනේ. ඒකත් වරද්ද ගන්න. සමහර අය 11 වෙනි මාසෙ ඉඳලා ගන්න. ඒ ඔක්කොම හඳුනගෙන මාස ටික ගණන් කරගන්න බැරි වෙයි. ඔය අනන්ත ළමයිට වෙන දේවල් පුතේ ඔය. හරිද? 10 වෙනි මාසෙ 11 වෙනි මාසෙ 12 වෙනි මාසෙ ජනවාරි, පෙබරවාරි, මාර්තු. එහෙනම් මාස කීයක් ක්ෂය කරන්න ඕනද? 12න් 6ක් ක්ෂය කරන්න ඕනේ. නේද? 12න් 6ක්. එහෙනම් මේ උත්තරේ වැරදි. අපිට කිය දෙන්නේ පුතේ. මෝටර රථ ක්ෂය වීම එන්නේ 25යි. විසිපයි ඔන්න අපේ වත්කම් ටික අපි ෂෙයා කරගත්තා හරිද වත්කම් ටික ෂෙයා කරගත්තා දැන් අපි මේ ටික කොහෙද ලියන්නේ ගොඩනැගිලි ෂෙයා කොහෙද ලියන්නේ පුතේ ගොඩනැගිලි ෂෙයා වීම් ලියන්න පරිපාලන වියදම් වල වර්ෂයට අදාළ ෂෙයා වීම් ටික පරිපාලන වියදම් වල ලියනවා කීයද 20යි නේද අපි මෙතන හදලා තියෙන්නේ පරිපාලන වියදම් වල ලියනවා 20යි ඊට පස්සේ යන්ත්‍රෝපකරණ ඒත් පරිපාලන වියදම් වල 120යි මෝටර රථ කොහෙද ලියන්නේ අපි මෝටර රථ කොහෙද ලියවෙන්න ඕනේ බෙදා හැරීමේ වියදම් වල මුලින්ම තියෙන වියදම් කාණ්ඩේ බෙදා හැරීමේ වියදම් වල ලියනවා අපි 25යි ඉවරද වැඩි උතනින් නෑ තව මේ ටික අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනෙට ගෙනියන්න ඕනේ නේද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ උඩින්ම තියෙනවා ජංගම නෝන වත්කම් නේද ජංගම නෝන වත්කම් නැත්නම් අපි කියන්න පුළුවන් දේපල පිරියත උපකරණ කියන වචනේ භාවිතා කරන්නත් පුළුවන් රයිට් මෙතන අපිට වෙන වෙනම දීලා තියෙන ඉඳ අපි වෙන වෙනම ටික සටහන් කරමු නේද ඉඩම් ගොඩ නැගිලි ඉඩම් ගොඩ නැගිලි කොහොමද අපි සටහන් කරන්න ඕනේ දැන් ගොඩක් ළමයි මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි දැන් සර් අපි මෙතන ගොඩ නැගිලි විතරනේ ෂෙයා කරේ නේද එතකොට අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියන්න ඕනේ කොහොමද ඉඩම් වෙනම ගොඩ නැගිලි වෙනමද නේද ඉඩම් විතරක් ලියලා ඉඩම් වල ෂෙයා වීමක් නැහැ කෙලින්ම සුද්ධ අගේට ඒක ලියන. ගොඩනැගිලි වෙනම ලියලා ගොඩනැගිලි වල සමුච්ඡේද ෂෙයාක් තියෙන ඒක අඩු කරලා. නැහැ. අපි පරීක්ෂකරේ අපට ගාන දීලා තියෙන්නේ කොහොමද? ඒ විදිහටම තමයි අපේ පිළිතුරත් අපි සපයන්න ඕනේ. අන්න ඒවා මතක තියාගන්න. ඔය තමයි මම කියන එක්සෑම් ට්‍රික්ස් කියලා කියන්නේ. නේද? පරීක්ෂකරයා කොහොමද අපට දීලා තියෙන්නේ? ඒ විදිහටම තමයි අපි පිළිතුරක් දෙන්න ඕනේ. එහෙනම් ඔකටගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ලියා ගන්න කොහොමද? ඉඩම් හා ගොඩනැගිලි. උඩින්ම ලියන්නේ ඒක අපි. ඉඩම් හා ගොඩනැගිලි නේද? තීරු තුනක් එනවනේ. පිරිවැයට ලියා ගන්නවා මොකද්ද අපිට දීලා තියෙන එක? 3800යි. පිරිවැය 3800යි. හරිද? පිරිවැය 3800යි. සමුච්චිත ෂය. මේ වෙනකන් ෂය කරලා තියෙනවා. නේද? 4.1 වෙනකන් ෂයනේ තියෙන්නේ. මේ අවුරුද්දේ ෂේ ටික එතර නැහැ. එහෙනම් මේ අපි හදාගත්ත ෂේ ටික තමයි එතෙන්ට අපි ගිහින් දාන්න ඕනේ. සමුච්චිත ෂේ තියෙනවා 4.1 වෙනකන් 160ක්. අපි 20ක් එකතු කරා. මේ 20යි ඒ 160යි ඔක්කොම 180යි.
එනම් ධාරණගේ ඔය කට්ටිය මෙතන දා ගන්න ඕන. පිරිවැයෙන් සමුච්චිතශය අඩු කරා ධාරණගේ ලියා ගන්න. රයිට් පොඩි ළමයි නෙවෙයිනේ. පුළුවන් වෙන්න ඕනේ ඒවා. ඒවා එකවුන්ට්ස් නෙවෙයි ඈ. ඒවා සාමාන්‍ය හදලා ගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ ලියා ගන්න. යන්ත්‍රෝපකරණ. යන්ත්‍රෝපකරණ. කොච්චරක් තියෙනවද? 1200ක්. සමුච්චිතශය මේ අවුරුද්ද 120යි. ගිය අවුරුද්දෙත් තියෙනවා 120යි. 240යි. නේද පුතේ? 240යි. ධාරණගේ ඔයා ලියා ගන්න ඕනේ මෙතන. මේකෙත් ධාරණගේ ලියා ගන්න. මෙතනත් ධාරණගේ ලියා ගන්න. ඊට පස්සේ මෝටර් රථ. මෝටර් රථ. හරිද? කොහමද එන්නේ? මෝටර් රථ. අපිට තියෙනවා 500යි සමුච්ඡේදය. මේ අවුරුදු දේශය ටික තමයි අපිට සමුච්ඡේදය විදිහට දාන්න එන්නේ 25යි. ධාරණගේ 475යි. හරිද? රයිට්. එතකොට යම් කිසි කෙනෙකුට මේ වගේ ගණනය කිරීම කොහොමද කරේ, ෂය වීම කොහොමද කරේ, මේවා එකපාර කොහොමද මෙතෙන්ට ආවේ කියලා ගැටලු තියෙනවා නම් හරිද, අපි ඒ කට්ටියට මොකද ඉඩම් ගොඩ නැගිලි ලිව්වොත් ඔය කියලා අහලා තියෙන මම ඒක දාක්කෙත් නෑ. රයිට් නෑ පුතේ, මම ඒකනේ කිව්වේ ගාන දීලා තියෙන විදිහට අපි ප්‍රසන්ට් කරන්න ඕනේ. අපිට පරීක්ෂකරයා කොහොමද දීලා තියෙන්නේ ඉඩම් මහා ගොඩ නැගිලි එකට. එහෙනම් අපිත් ඒක ප්‍රසන්ට් කරන්න ඕනේ ඉඩම් මහා ගොඩ නැගිලි විදිහට. රයිට්, ඒවා තමයි එක්සැම්පල්ස්. සුව මතක තියාගන්න ඕනේ. රයිට්, ගොඩක් ළමයි හිතනවා එහෙනම් අරක සමුච්චිතශය නෑනේ, ඉඩම් ෂය වෙන්නේ නෑනේ, හින්දා වෙනම කඩලා පෙන්වන්න ඕනේ කියලා නෑ. අපිට පරීක්ෂකරයා දීලා තියෙන්නේ කොහොමද අපි ඒ ඒ විදිහටම පිළිතුර ලබා දුන්නා නම් ඒක ප්‍රමාණවත් වෙනවා. මං කීකේ හිටියේ දරුවෝ, දැන් මේ අපි ගාන හදාගෙන යනවනේ. නම් මං ගානට අදාළව පුළුවන් තරම් පැහැදිලි කිරීම කරනවා පුතේ. හරිද? මේ ගානට අදාළව පැහැදිලි කිරීම මෙතෙන්දි කරන්න පුළුවන් උපරිමයෙන් මම කරනවා. ඔය කට්ටියට තව දුරටත් ඒක පැහැදිලි කිරීමක් නැත්තම් මේකේ තියරි කොටස් ටික මිස් වෙලා තියෙනවනේ. නේද? ඇත්තම ළමයිට මේ අවුරුද්දේ මිස් නේ වුණේ ගොඩක් ඒවා. නේ, හැම දෙයක්ම මිස් වෙලා තියෙන්නේ. නේද? යාළුවෝ ටික මිස් වුණා. නේද? ඉස්කෝලේ ගුරුවරු ටික මිස් වුණා. නේද? කටානින් දනකොට මිස්ම වෙලා යයිද දන්නේ නැ නේ මේ යන රැල්ලේ හැටියට. නේද? ඩෙල්ටා කන්ට යනවනේ. නේ. ඒ හින්දා මොනවා වෙයිද දන්නේ නැ ඉතින්. ඒ හින්දා පුතේ ඔකටින මොනවා හරි එහෙම ගැටලුවක් තියෙනවා නම් අපේ තියරි ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අපි බ්‍රාස්පතින්දා 7 9 පවත්නවා තියරි ක්ලාස් එක. හරිද? ඒතර ඔකටින ඔකට ඔයාට දැන් ඔයාට ගැටලුවක් නොවෙන්න පුළුවන්. නමුත් ඔයාගේ යාළුවෙක්ට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් තියරි සම්බන්ධයෙන් අපි ඒකෙදි දැන් ඔකට 12 වසරේ ළමයිනේ. ඔකටිට 12 වසරේ ටිකයි 13 වසරේ ටිකයි දෙකම කවර් කරනවා මේ ක්ලාස් එකේ. 12 වසරේ account ටික මුල ඉඳලා අපි ඇදලා දෙනවා. ඒ වගේම ඔකටි 13 වසරට යනකොට 12 සිලබස් එක සම්පූර්ණයෙන්ම කවර් කරලා තමයි ඔකටි 13 වසරට අපි යවන්නේ. මේ මාස ටිකේ අපි ඒක අදිනවා. රයිට්, විශේෂ ක්‍රමවේද අපිට තියෙනවා. අපි ගණන් විශේෂ දෙක ගණන්ක් ඇදුවර පස්සේ ඒකට අදාළ සියලු ගණන් ටික අපි methods ටික කියලා දෙනවා. theory ටික කියලා දෙනවා. රයිට්, අපි සිලබස් එකේ තියෙන පිළිවෙලට වඩා අපේ අවශ්‍යතාවයට අනුව අපි සිලබස් එකේ හැර මෙහෙට ඇදලා ඔකටද කියලා දෙනවා. දැන් අම්මන් කිව්වේ අපි ඉඩම් ගොඩ නැගිලි තොගේ ගැන කරද්දි නේද? තනි පුද්ගල ව්‍යාපාර වල තොගේ ගැන කරද්දි තොග ප්‍රමිතියට අදාළ තොරතුරු ටිකක් පුතේ අපි ඇතෙන්දිම සාකච්ඡා කරනවා. හැබැයි තොග මේ SLA ප්‍රමිත ගැන කතා කරන්න තියෙන්නේ මේ අපිට කතා කරන්න තියෙන්නේ 13 වසරේදී. හැබැයි අපි කරන්නේ අපි එකම විෂය කරුණේ තොගේ ගැන අපි කතා කරන වෙලාවේදී නේද? ගැළපිල්ලක් විදිහට තොගේ ගැන කතා කරද්දි අපි LKS දෙකක් කතා කරලා දෙනවා ඇතෙන්දි. වැඩේ ලේසි. ආය මෙතෙන්දිත් ඔක ගැළපිල්ල ගැන කියලා ආය 13 වසරට ගිහිල්ලා ආයත් ඔක ප්‍රමිතිය ගැන කතා කරන්න. එහෙම අවශ්‍ය නැහැ. එකම ළමයාන ගිහිල්ලා විභාගෙට ලියන්න. 12 හින ළමයාම තමයි 13ට ගිහිල්ලා ඒ ලෙවල් විභාගෙ ලියන්න. ඉතින් ඒ ළමයාට 12දි මේ දැනුම දුන්නා කියලා වැඩි වෙන්නේ නැහැ. නේ? එහෙම වෙන්නේ නැහැ. ඒක ළමයාට ග්‍රහණය කරගන්න ලේසි. මෙතන ගැළපිල්ලේදී එකක් කියනවා. ප්‍රමිතියට ගියාම තව එකක් ඉගෙන ගන්න මූ අනන්නතරයි. නේ? එහෙම නෙවෙයි. අපි ඒවා ඒ විෂය කරුණු එකතැනකට ගොනු කරලා බොහොම ළමයට තේරුම් ගැනීමට පහසු වෙන විදිහට අපි මේක පෙළගස්සලා දෙනවා. ඒ හින්දා අපි වගකීමෙන් කියනවා අපේ තියරි ක්ලාස් එකට සම්බන්ධ වුණොත් ඔය කට්ටියට මේ තියෙන දැනුම තව ටිකක් මුවහත් කරගෙන අලුත් ක්‍රමවේද මේ කොහොමද මේ මේ ගණනය කිරීම මතක තියාගන්නේ මේවා සරල විදිහට ගණනය කරගන්නේ කොහොමද මේ සියලු දේ ඔය කට්ටියට අපේ තියරි ක්ලාස් එකට આવොත් දැනගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය නොවුණත් ඔයාගේ යාළුවාට ඒක අවශ්‍යතාවයක් වෙයි. ඔයාගේ හොඳම යාළුවාට ඒක හඳුන්වලා දෙන්න. හයි, බලමු මේකේ තව ඉදිරියට අපි ගැළපෙලි කරගෙන යනවා. එතකොට ඒවා සම්බන්ධයෙන් ගානට අදාළ ටික මම මෙතන පැහැදිලි කිරීම කරනවා. හැබැයි ඒකේ අලගිය තැන් මුලගිය තැන් නේද? මේක කොහොමද උනේ? ඒක කොහොමද උනේ? මේක කොහොමද උනේ කියන කරුණු ටික අපිට තියරි ක්ලාස් එකේදී තමයි
සාකච්ඡා කරන්න වෙන්නේ. ඒ ඔක්කොම අපිට මෙතන කතා කරන්න ගියොත් අපිට මේ කරන වැඩේ කරගෙන යන්න බෑ. මේ পেපර් ක්ලාස් එකේදී මම උත්සාහ කරන්නේ ඔය කට්ටිය ප්‍රශ්නයක් කොහොමද තෝරගන්නේ, ඒ ප්‍රශ්නේ කොහොමද ඔය කට්ටිය හරිය වටහා ගන්නේ, ඒකට කොහොමද ඔය කට්ටිය නිවැරදිව පිළිතුරක් ලබලා දෙන්නේ කියන කාරණා ටික සහ අවසාන වෙනකොට මේ ගණන් හදාගෙන යන වේගය පිළිබඳ ඔය කට්ටියට අවබෝධයක් ලබලා දෙන්න. හරි. ඊළඟට තියෙන අපුතේ ගැනුම් සහ විකුණුම් වැට් සහිතව දක්වා ඇත. ගැනුම් සහ විකුණුම් වැට් සහිතව දක්වා ඇත. මොකද කියන්නේ? වැට් එක. වැට් කියන්නේ මොකද්ද ළමයි? අපේ රටේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් මේ භාණ්ඩ හා සේවා මත අය කරන බද්දා. එතකොට මේකෙදී සිදුවෙන දේ මම කෙටියෙන් කිව්වොත් මේක ලොකු පාඩමක්. වැට් පාඩම ගැන ලොකු පාඩමක්. හැබැයි මෙතන ගාන තියෙන මං චූටි හැඳින්වීමක් කරන්න මෙන්න මේකයි වෙන්නේ කියලා. මේකෙදී වෙන්නේ මොකක්ද? මෙතෙන්දී වෙළෙන්දා කරන්නේ එහෙම නැත්නම් මේ වෙළඳ ව්‍යාපාර මේ වැට් සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ. නේද? දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැට් පනත යටතේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒතර ඒ කට්ටියට වැට් ලියාපදිංචි අංකයක් ලබාලා දෙනවා. මේ කට්ටිය ඒතර මේ කට්ටියගේ ඉන්වොයිස් වල ඒ වැට් ලියාපදිංචි අංකේ මුද්‍රණය කරලා තියන්න ඕනේ. එහෙම කෙනෙකුට විතරයි අපෙන් වැට් අය කරන්න පුළුවන්. ඔය කට්ටිය දන්නවද දන්නේ නැමේ. ඔය කට්ටිය කඩේට ගිහලා බඩු ගන්නවා. එයා අපෙන් වැට් එකක් ගන්නවා, අරකක් ගන්නවා, මේ බද්දක් ගන්නවා. අපි දන්නේ නැහැ එයා වැට් ලියාපදිංචිද කියලා. ඇයි ලියාපදිංචි කෙනෙකුට විතරක් වැට් අය කරන්න පුළුවන් කියන්නේ? මෙතන වෙන්නේ මෙහෙමයි. මෙයා ව්‍යාපාරිකයෙක් කියලා හිතන්නකො. මේ තියෙන්නේ ව්‍යාපාරිකයා. මෙයා මොකද කරන්නේ? අපි යනවා බඩු ගන්න. නේද? මෙයා අපට බාණ්ඩය දෙනවා. අපි මෙයාට සල්ලි දෙනවා. right? සල්ලි දෙනකොට මෙයා අපට මොකද දෙන්නේ? ඉන්වොයිස් එකක් දෙනවා. බාණ්ඩේ බිල දෙනවා. මේ බිල තමයි මං කිව්වේ වැට් රෙජිස්ටර් නම් මේක වැට් රෙජිස්ට්‍රේෂන් නම්බර් එක තියෙන. එතකොට මෙයා අපට රුපියල් 100 බාණ්ඩේ නේද වැට් එක 8යි නම් අපෙන් 108ක් මෙයා ගන්නවා. මේක වැට් කියලා වෙනම ලකුණු කරනවා. 8 වැට් බාණ්ඩේ මිල 100යි වැට් එක 8යි. ඔයා අපට 108ක් දීලා මේක ගෙනියන්න. අපි මේ කඩේ මුදලාලිට නැත්තම් ෂෝරූම් එකේ මුදලාලිට 108ක් ගෙවනවා. එහෙම කියලා මෙයාට මේ 108ම සාක්කුවේ දාගෙන ඉන්න පුළුවන්ද? බෑ දරුවෝ. මෙයා මොකද කරන්නේ? මෙන්න මේ පැත්තෙන් ඉන්නවා කවුද? අපේ මහ බැංකුව. නේද? ව්‍යාපාර රැඩිය උසයිනේ. අපේ මහ බැංකුව. රයිට්. මහ බැංකුව ඇතුළු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. මහ බැංකුවනේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. රයිට්. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? මෙයාගේ රුපියල් 100 මෙයාගේ ළඟ තියාගෙන මේ රජය වෙනුවෙන් එකතු කරපු රුපියල්ලට යවන්න ඕනේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට. රයිට්. හැබැයි පුතෝ මෙයා වැට් ලියාපදිංචි වෙලා නැත්තම් මෙයා මේ රුපියල්ලට මෙයාට දෙන්න බැඳිලා නැහැ. තේරුණාද? ඒ වගේම තමා ව්‍යාපාරයේ වැට් ලියාපදිංචි වෙලා නැත්තම් අපෙන් මෙහෙම 108ක් ගන්නටත් බැ. එහෙම ගන්න බෑ කියන එක අපි දැනුවත් වෙලා ඉන්නත් ඕනේ. තේරුණාද? අයියේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වැට් වලදී බලන්නේ මෙයාගේ වැට් ඉන්වොයිස් ටික තමයි චෙක් කරන්නේ. ඉතින් පුතේ මෙයා වැට් වලට රෙජිස්ටර් වෙලා නැත්තම් මෙයාට වැට් ඉන්වොයිස් එකක් එන්නේ නැහනේ. නේද? එහෙනම් මෙයා මේ එකතු කරගත්ත 108 108න් 100ත් එයාගේ සාක්කුවේ 8ත් එයාගේ සාක්කුවේ. මෙයා මේ ටික මෙහෙට ගෙවන්නේ නැහැ. රයිට්. එහෙනම් ඒක නීති විරෝධී. අපෙන් වැට් අය කරන්න පුළුවන් වැට් සඳහා ලියාපදිංචි එක්ක කෙනෙකුට පමණයි. ඒ ලියාපදිංචි වෙලා ඉඳලා මේ වැට් ප්‍රමාණය මෙයා අනිවාර්යයෙන්ම දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කරන්න ඕන. ඔකටිට ඇහෙන්නදී පසුගිය කාලේ අවුරුද්ද දැන් අවුරුද්දකට එකමාරකටදී වැට් බදු වංචාවක් ගැන ලංකාවේ කතා වුණා. නේද? වැට් බදු වංචාවක්. ඔන්න ඔය විදිහට තමයි ওই වංචාවල් කරලා තියෙන්නේ. ඉතින් පුතේ ඒක කතන්දරේ පැත්තකදී මම මේක පැහැදිලි කරේ අපට account purpose එකටත් මේ සිද්ධිය වැදගත්. ඒකයි. දැන් අපි මෙතනනේ අපි account හදන්නේ. මේ ව්‍යාපාරයේ තමයි දැන් ඔයා account හදන්නේ. එතකොට මොකද කරන්නේ? දැන් මේ ව්‍යාපාරේ අපි මේ ගාන හදන ව්‍යාපාරයේදී මොකද වෙලා තියෙන්නේ? ගැනුම් සහ විකුණුම්. ගැනුම් සහ විකුණුම් කියන දෙකටම වැට් අය කරලා. මෙයා අපට ගානේ මුලින්ම කියනවනේ මේ ව්‍යාපාරයේ වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් 100%ක වැට් සඳහා ලියාපදිංචි වෙලා ඉන්නේ කියලා. ආ එහෙනම් මෙයා ගන්න කොටත් වැට් ගෙවනවා, විකුණන කොටත් වැට් ගෙවනවා. වැට් අය කරගන්න. නේද? දැන් මෙයා මේ වැට් ලියාපදිංචි නම් මෙයා මේ බාණ්ඩේ කොහෙන් හරි පිටින් ගන්නවනේ වෙල මේ ව්‍යාපාරයට විකුණන්න. එතකොටත් මෙයා මේ කට්ටියට වැට් ගෙවලානේ තියෙන්නේ 8.
නේද? එතකොට මෙයා වැට් ගෙවනවා අනිත් කට්ටියකින් වැට් එකතු කරගන්නවා. මේ දෙක එකතු කරලා මේ දෙකේ වෙනස නේද? මෙයා වැඩිපුර එකතු කරගෙන තියනවා නම් ඒක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට යොමු කරනවා. මෙයාට අයවෙන්න තියනවා නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාළ ඩොකියුමන්ට්ස් ටික ඉදිරිපත් කළා මෙයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාළ මුදල ලබා ගන්නවා. ඕක තමයි ඕකේ හරය. රයිට්. අපි දැන් ගානට ආවොත් එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අපි ගිනුම් ටික ගහලා බලමු. අපේ ළඟ ගැනුම් ගිනුමක් තියනවා දැන්. නේද පුතේ? ගැනුම් ගිනුමක් තියනවා. රයිට්. ටිකක් අපි කරමු. ගැනුම් ගිනුමක් තියනවා. ගොඩක් කතා කරා. ගැනුම් ගිනුම තියෙනවා විකුණුම් ගිනුම තියෙනවා නේද ගැනුම් ගිනුම තියෙනවා විකුණුම් ගිනුම තියෙනවා ඊට පස්සේ අපිට ශේෂ පිරික්සුම තුල තිබ්බා මොකද්ද වැට් ආදායම් මත වැට් වියදම් මත වැට් රයිට් එහෙම අවශ්‍ය නැහැ අපිට කෙලින්ම වැට් පාලන ගිනුමක් නඩත්තු කරා නම් ඇති වැට් පාලන ගිනුම වැට් පාලන ගිනුමක් තිබුණා නම් ප්‍රමාණ. දැන් අපේ ගැනුම් කොච්චරක් තියෙනවද? අපි ඒ ශේෂ ටික දාන්න. දරුව මේ ටික ඔකට ටික පෙර වැඩවල හදා ගන්න පුතේ. 1060ක් තියෙනවා. 1080ක්. විකුණුම් තියෙනවා 5400ක්. ඔන්න අපේට දැනට විකුණුම්. හැබැයි මේ විකුණුම් තුල දරුව වැට් තියෙනවා කියලා තමයි කියන්නේ මේ කට්ටිය. මේ විකුණුම් තුල වැට් තියෙන කතාවක් තමයි කියන්නේ. එහෙනම් අපි බලමුකෝ මේ 1008 තුල වැට් කොච්චරක් තියෙනවද කියලා 1080 මේ පුතේ මොකක්ද මේ තියෙන්නේ වැට් සහිත ඒ කියන්නේ මේ 1080 සමානයි අපේ හැටියට 108ට නේද 108ට සමානයි එහෙනම් අපි මේකෙන් හොයාගන්න ඕනේ එහෙනම් 8 කියන්නේ කොච්චරක්ද කියලා මොකද ඒ ටික අපි ගණුම් ගිනුමේ තියලා හරියන්නේ නැහැ නේද ඒ ටික අපි වැට් පාලන ගිනුමට මාරු කරන්න ඕනේ එහෙනම් බලනවා 1080ට 108 නම් 8ට කීයද රයිට් කියන්න බලන්න ටග් ගාලා හදලා 1080ට 108ට 108ට 1080 නම් 8ට කීයද නේද ලේසි 108යි 108යි 1යි 10 වැඩි කිරීමට 80යි එහෙනම් ගැණුම් තුල තියෙනවා වැට් වගය 80ක් මේක අපි මොකද කරන්නේ ගැණුම් ගිනුම බැර කරනවා වැට් පාලන කියලා වැට් පාලන ගිනුම කියලා වැට් පාලන ගිනුම හර කරනවා ගැනුම් කියලා 80යි ඔය විදියටම තමයි පුතේ විකුණුම් වලත් අපි ගන්න විකුණුම් වල 500 5400ක් තියෙනවා 5400 කියන්නේ 108 නම් අපි බලනවා 8 කියන්නේ කොච්චරක්ද කියලා ආයි විකුණුම් වලටයි ගැනුම් වලටයි වෙන වෙනම වැට් අනුපාත දෙකක් නැහැ එකම වැට් අනුපාතය තමයි යන්නේ හරිද රයිට් කොහමද හදන්නේ අපි කීයක් වෙනවද පුතේ මෙතන 540ට 108 ඒවා කීයද 108 ඒවා ගහලා බලන්න ටක් ගහලා දැන් ඔකට ලේසිනේ නේ ගිය අවුරුද්දේ ඉඳලා කැල්කියුලේටර් උත් පාවිච්චි කරන්න දෙනවනේ නේද කීයක් වෙනවද පුතේ 400ක් වෙනවනේ 400ක් වෙනවා එහෙනම් මේ 400 අනේ දරුව මේ ගණනය කිරීම ටික ඔකට ටික පෙර වැඩවල ලියා ගන්න පුතේ අනිවාර්යයෙන්ම ලියා ගන්න එහෙනම් අපි මොකද කරන්නේ මේ 400 අපි විකුණුම් ගිනුමෙන් අයින් කරනවා විකුණුම් ගිනුම හර කරනවා වැට් පාලන කියලා රයිට් වැට් පාලන ගිනුමට බැර කරනවා විකුණුම් කියලා 400යි තේරුණාද දරුව විකුණුම් කියලා 400යි රයිට් විකුණුම් කියලා 400යි හරි එතකොට දැන් විකුණුම් ගිනුම ගැනුම් ගිනුම වැට් රහිත මට්ටමට පත් වුණා. රයිට් අපි කොහොමද තියෙමු අපි ගාන අවසන් කරලා අපි බලමු මේවට තව ගැළපිලි එනවා නම් එහෙමයි නැත්නම් මේවා ටික තුලණය කරලා උත්තර ටික අපි මූල්‍ය ප්‍රකාශන ටික මේවා ක්ලෝස් කරලා දාන්න කලබල වෙන්න එපා. නේද? තව මොන හරි යටින් ගලපන්න තිබ්බොත් එහෙම අයි අපරාධයයි කපන්ටයි කුරුටු ගන්නටයි ඒවා මේවා කරන්න යන්නේ නේද දරුවෝ? ඒ හින්දා එහෙම එපා. රයිට්? හරි. ඊට පස්සේ අපි ඊළඟ ගැළපිල්ලට යන්. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ ලෙස රුපියල් 10000ක් අපාහල යුතු අතර රුපියල් 50000ක් හානි කරන අලාභ සඳහා වෙන් කිරීමක් කළ යුතුය. හරිද? වෙන් කිරීමක් කළ යුතුය. හරි. වැට් සම්බන්ධයෙන් මං හිතන්නේ නිරවුල් ඇති නේද? හරි. ඒතර මේ වැට් පාඩම ටිකක් ලොකු පාඩමක්. රයිට්. ඒක අපි වෙනම සාකච්ඡා කරන්න ඕන පාඩමක්. මං හිතනවා තේරුම් ඇති කියලා. රයිට්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ මගේ නම්බර එක 070යි
රයිට් මම මෙතන ලියන්නම් 0.70යි 122යි 0.700 0.70යි 122යි 0.700 122යි 0.700 ඕකට WhatsApp message එකක් දාන්න ඔකටිට මොන හරි ගැටලුවක් තියෙනවා නම් විෂය කරුණු සම්බන්ධයෙන් අපේ පැත්තෙන් අපි පුළුවන් සහයෝගය ලබලා දෙනවා හරිද ඒ වගේම තමයි ඔකටි තියරි ක්ලාස් එකකට සම්බන්ධයෙන්ට අදහසක් තියෙනවා නම් ඒත් මේකට මැසේජ් එකක් දාන්න සඳහන් කළා තමන්ව තියරි පන්තියට සම්බන්ධ කරගන්නට කියලා හරි ඔයාගේ යාළුවන්ට නම්බර් එක දෙන්න මේ සර්ගේ තියරි ක්ලාස් එකක් තියෙනවා බ්‍රහස්පතින්දා හවස 7ට 7 සිට 9 දක්වා ඒක 9 9 හමාර වෙන්න පුළුවන් රයිට් ප්‍රය දෙක හමාරක් විතර කරන්න බලාපොරොත්තු වෙනවා දෙකක් දෙක හමාරක් කරන්න බලාපොරොත්තු වෙනවා වැඩේ යන විදිහට නේද අපි ගාණක් පටන් ගත්තට පස්සේ පාඩම පටන් ගත්තට පස්සේ ආන් 9 වුණා ටොක් ගන්න නවත්තලා යන්නේ නැහැ පාඩම ඉවර කළා තමා දවස නවත්තන්නේ හරිද ඒ හින්දා එතකොට මේකේ කිව්වොත් එහෙම මේ ක්ලාස් එකට පුතේ දැන් අපි මේ පන්තිය ගන්න නොමිලේනේ කරන්නේ නේද මේ পেපර් ක්ලාස් එක සම්පූර්ණයෙන්ම ඔකටින නොමිලේ කරන්නේ ඉතින් පුතේ මේකට අපි පොඩි පන්ති ගාස්තුවක් අය කරනවා රයිට් අපි 18 අඩුය 18 වඩා යන්නේ නැහැ අපි අපි රුපියල් 750ක පන්ති ගාස්තුවක් තමයි අය කරන්නේ රුපියල්ම 750යි මාසෙටම මාසයටම 750ක පන්තියක් ගාස්තුවක් අය කරන්නේ මාසෙට දවස් 4ක් කරනවා ඒතර පැය 8ක පන්තියක් ඔකටින මාසෙට රයිට් 750යි මේකට පුතේ අපි 10 12 13 ඔක්කොම සිලබස් එක කවර් කරලා දෙනවා මේ අවුරුද්ද කාල පරිච්ඡේදය තුලදී. ඔකටට අවුරුද්දයි තියෙන තව විභාගෙට. ඒ හින්දා මේ අවුරුද්ද තුලදී මේ විෂය කොටස් ටික අවශ්‍ය විෂය කොටස් ටික નિયમિત පරිදි ඔකටට හොඳ රිසල්ට් එකකට ගන්න පුළුවන් විදිහට අපි කරලා දෙනවා තියරි කොටස් ටික. නේද? পেපර් ටික අපි මේ ක්ලාස් එකේදී සුපුරුදු පරිදි හැමදාම ඉරිදට කරනවා. රයිට්? තියරි ක්ලාස් එක පටන් ගත්ත කියලා මේව නතර කරන්නේ නැහැ. මේක අපේ සමාජ සත්කාරයක්. ඒ වගේම ඒ සමාජ සත්කාරය ලබා ගන්න එන ඔබට තියෙන විෂය දැනුමේ තියෙන අඩුව ඒ දැනුමේ අඩුව පුරව ගන්න තමයි අපි මේ තියරි ක්ලාස් එක සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් මේකට අපිට කැල්යල් අරින්න බෑ. අපි එන සතියේ තමයි පටන් ගන්න බලාපොරොත්තු වෙනා. ඒ හින්දා සම්බන්ධ වෙන්න අදහසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා මේකට එන සතියේ ඉඳලම සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න බ්‍රාස්පතින්ද තියෙන්නේ. එතකොට අපිට මේකට මැසේජ් එකක් දාලා සඳාංගහරුවද බදාද දවස් 3 ඇතුළතදී අපිට පන්ති ගාස්තු ගෙවලා ඒ පන්තියට සම්බන්ධ වෙන්න. ඔබගේ යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ට දැනුම් දෙන්න මෙන්න තියරි ක්ලාස් එකක් පටන් ගන්නවා අලුතෙන් නේද? මෙන්න මේ විදිහට සර් උගන්වන්නේ. සියලු කරුණු ටික පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ හින්දා මේකට සම්බන්ධ වෙන්න කියලා. රයිට්. මෙතන මම කතා කරේ වැට් එක සම්බන්ධයෙන් ඔකටේට. වැට් එකේ දිත්ත සටහන් එන්නේ කොහොමද දරුවෝ? අපිට දර දැන් ගොඩක් වෙලා ගියොත් මේ සාකච්ඡා කරලා ඉවර කරන්න බැරි වෙයි. ඒකයි මම ওই වැට් එක ඔය විදිහට කතා කරේ. දිත්ත සටහන් එන්නේ කොහොමද සාමාන්‍ය? නේද? අපි ගණුම් වලට දිත් සටහන් දානවා නම් ගණුම් ගිරුම හර නේද? ඒ වගේම වැට් පාලන ගිරුම හර බැර වෙන්නේ. මුදලින් ගෙවුවොත් මුදල් පොත ණයට නම් ණය හිමියෝ. ලියා ගන්න එක දිත් සටහන ඕන නම් ගණුම් ගිරුම හර වටිනාකම මොකද්ද? ගණුම් වටිනාකම වැට් රහිත වටිනාකම. හරිද පුතේ? වැට් රහිත වටිනාකම. රයිට්? ඊට පස්සේ වැට් පාලන ගිනුම හර අදාළ වැට් වටිනාකම මෙතන නම් මේ 80 නේද මෙතන නම් 1000 රයිට් වැට් වටිනාකම ඉස්සරහ වරහන් වෙන වැට් වටිනාකම බැර වෙන්නේ එතකොට මේ දෙකේ එකතුව අපි මුදලින් ගෙවනවා නම් අපි 108ම ගෙවන්න ඕනේ නේද නැත්නම් 1080ම ගෙවන්න ඕනේ අපි ණයට නම් ණය හිමියන්ට තමයි මේක බැර කරන්න ලියන්න මුදල් ඇලිරක් ණය හිමියෝ බැර වැට් සහිත වටිනාකම වැට් සහිත වටිනාකම හරිද විකුණුම් වලටත් ලියා ගන්නකෝ විකුණුම් වලදී වෙන්නේ අපිට මුදල් ලැබෙනවා මුදලට නම් අත්පිට නම් ණයට නම් අපි ණය ගැතියෝ හර කරනවා ලියා ගන්න මුදල් ඇලිරක් ණය ගැතියෝ හර වැට් සහිත වටිනාකම බැර වෙනවා විකුණුම් ගිනුම බැර වැට් රහිත වටිනාකම වැට් පාලන ගිනුම බැර අදාළ වැට් බද්ද හරිද ඔය වැට් ගිනුම් සම්බන්ධයෙන් බොහොම සරල මට්ටමේ මූලිකම කරුණු ටික විතරයි ඔය කිව්වේ පුතේ ඕක වෙනම අපිට පාඩමක් විදිහට සාකච්ඡා කරන්න තියෙන දෙයක් ඉතින් ඒවා අපි තියරි ක්ලාස් එකේදී සාකච්ඡා කරන මේ වගේම තව විෂය කරුණු ගොඩක් තියෙනවා ඒවා සියල්ලම අපි සාකච්ඡාවට භාජනය කරනවා රයිට් ඊට පස්සේ අපි යන්
සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් වැටුප් සම්බන්ධයෙන් රයිට් මං හිතනවා මේක ලියා ගන්න ඇති කියලා මං එහෙනම් මකනවා පුතේ හරිද රයිට් හරි වැටුප් 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 කොහොමද කරන්නේ වැටුප් වැඩි ආ වැටුප් වල කලින් එකක් තියෙනවනේ හානි කරන අලාභ කේස් එක නේද හානි කරන අලාභය කියන්නේ මොකද වෙන්නේ අපේ ළඟ ලැබිය යුතු වෙනද ලැබිය යුතු දෑ කොච්චරක් තියෙනවද පුතේ වෙනද ලැබිය යුතු දෑ තියෙනවා කොච්චරක්ද ආ 460ක් තියෙනවා අපි ගිනුම ගමු වෙනද ලැබිය යුතු දෑ 460ක් තියෙනවා ශේෂය ශේෂය 460යි ශේෂය 460ක් තියෙනවා හරිද වෙනද ලැබිය යුතු දෑ 460ක් තියෙනවා ඊට පස්සේ අපිට කියනවා හානිකරන අලාභ විදිහ මේකෙන් 10000ක් අපහරින්න කියලා. හානිකරන අලාභ විදිහ මේකෙන් 10000ක් අපහරින්න කියන අපි ගන්නවා හානිකරන අලාභ ගිණුම. හානිකරන අලාභ ගිණුම. ඊට පස්සේ තව එකක් කියනවා අපට හානිකරන අලාභ වෙනුවෙන් wen කිරීමක් සිදු කරන්න කියලා කොච්චරක්ද? රුපියල් 50000ක නිශ්චිත wen කිරීමක් නේද? රුපියල් 50000ක හානිකරන අලාභ wen කිරීම. හානිකරන අලාභ wen කිරීම හානිකරන අලාභ wen කිරීම ගැන කතා කරද්දී බලන්න පුතේ ශේෂ පරීක්ෂමේ තියෙනවා ඔකට මේ මතක තියෙන්න ඕනේ 4යි 1 දිනට රුපියල් 30000ක බැර ශේෂයක් තියෙනවා පුතේ දැනට රුපියල් 30000ක බැර ශේෂයක් තියෙනවා හරිද හරි දැන් අපි ගන්න හදමු දැන් අපෙන් කියනවා දැනට ඉන්න වෙළඳ ලැබිය යුතු කට්ටියගෙන් 10000ක් අලාභ ලෙස කපා හරින්න කියලා එහෙනම් මේ වෙළඳ ලැබිය යුතු දෑ වලින් 10000 හයක් අපි යවනවා හානි කරන අලාභ ගිනුමට හානි කරන අලාභ ගිනුම හර කරනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා. ඔන්න මේකෙන් අපි කපා හැරියා ඒක. නේද? කපා හැරියා. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? ඊට පස්සේ අපිට කියනවා ආ තව 50000ක් හානි කරන අලාභ වලට ඉඩ හරින්ට කියලා. 50000ක් හානි කරන අලාභ. දැන් අපේ කාල පරිච්ඡේදයේ මුල වෙනකොට 30000කට ඉඩ හැරලා තියෙනවා. එහෙනම් මේ අවුරුද්ද අන්තිම වෙනකොට මේක 50000ක් කරන්න ඕනේ. නේද? මේක 50000ක් කරලා තියන්න ඕනේ. 50000කට ඉඩ හරින්න ඕනේ. එහෙනම් පුතේ අවුරුද්ද අන්තිම වෙනකොට අපට අපි මේ wen කිරීමේ ගිණුමේ 50000ක ශේෂයක් පවත්වාගෙන යන්න අවශ්‍ය වෙනවා. 50000ක ශේෂයක් පවත්වාගෙන යන්න වෙනවා. ඒතර මේක අපි wen කිරීම කොහෙන්ද කරන්න ඕනේ? wen කිරීම අපි කොහෙන්ද කරන්න ඕනේ එතකොට? wen කිරීම කොහෙන්ද කරන්න ඕනේ? වෙළඳ ලැබිය යුතු දෑ වලින්ම තමයි කරන්න ඕනේ. නේද? වෙළඳ ලැබිය යුතු දෑ අපි බැර කරනවා මොකද්ද? හානි කරන අලාභ wen කිරීමේ ගිණුමට අපි 50ක් දානවා. මෙන්න මේ 50 හර කරනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා. හරිද? ඔන්න වෙළඳ ගිණුමට අපි හානි කරන අලාභ 10ක් අපා හැරියා තව 50ක් wen කරන්න අපි තීරණය කරා. හරිද? ඊට පස්සේ දැන් ඔන්න ඔහොම තියන්න මේ ගිණුම අපට පියව ගන්න ඕන වෙනවා. නේද? පියව ගන්න ඕන වෙනවා. මේක අපි පියවමු. මෙතන අපි පියවනවා මේක 10යි 10යි. මේ 10 අපි ගෙනියනවා ලාභ ලාභ ගිණුමට කෙලින්ම මොනවා කියලාද? හානි කරන අලාභ ඔයාගේ ලියා ගන්න ආදායම් ප්‍රකාශනයේ මොකද්ද හානි කරන අලාභ පහක් නෙවෙයි 10ක් කොහෙටද ලියා ගන්න ඕනේ පුතේ හානි කරන අලාභ බෙදා හැරීමේ වියදම් වල බෙදා හැරීමේ වියදම් වල ලියා ගන්න හානි කරන අලාභ 10යි ඊට පස්සේ හානි කරන අලාභ සඳහා wen කිරීමේ ගිණුම හානි කරන අලාභ සඳහා wen කිරීමේ ගිණුම නේද මේ පැත්තේ 50යි මේ පැත්තර 50 ගෙනිච්චා ආ 20ක් මේ 20ත් කොහෙටද ගෙනියන්නේ පුතේ ලාභ ලාභ ගිනුමට ඒත් ලියාගන්න බෙදා හැරීම් වියදම් තුලම මොකක්ද ලියන්නේ අපි ඒකට හානි කරන අලාභ සඳහා wen කිරීම 20යි නැත්නම් ඉඩ හැරීම හානි කරන අලාභ සඳහා wen කිරීම එහෙම නැත්නම් හානි කරන අලාභ සඳහා ඉඩ හැරීම රයිට් 20යි
ඊට පස්සේ වෙළඳ ලැබිය යුතු දෑ ඔක පියවලා අපට ශේෂය ගෙනියන්න පුළුවන් ජංගම වත්කම් වලට 460යි 460යි නේද 400යි ශේෂය පාගේ ජංගම වත්කම් වල ලියා ගන්නට වෙළඳ ලැබිය යුතු දෑ දරුවෝ 400යි වෙළඳ ලැබිය යුතු දෑ 400යි හරි ඊළඟට අපි යන් අපේ වැටු ප්‍රශ්නෙට EPA PTF සම්බන්ධයෙන් තියෙන ගානට රයිට් ලියාගත්ත දේ ටික වෙළඳ ජංගම වත්කම් වල වෙළඳ ලැබිය යුතු දෑ කියලා 400 ලියා ගන්න ඕනේ මේ දෙකම ලාභලාභ ගිණුමට හරවෙන්න ඕනේ බෙදා හැරීමේ වියදම් යටතේ එකක් වෙන් හානි කරන අලාභ අනිත් එක හානි කරන අලාභ සඳහා වෙන් කිරීම හරිද දරු හරි ඊට පස්සේ අපි යන් වැටු සම්බන්ධයෙන් තියෙන ගැළපිල්ල සාකච්ඡා කරන්න රයිට් එතන මේව අපි මේ මේ විදිහට ඉක්මනින් ඉක්මනින් කතා කරන් යන්න මේව පිළිබඳ දැනුම තියෙන්න ඕන ඔය කට්ටිය ළඟ නේද ඒ දැනුම ප්‍රමාණවත් නැත්නම් අපෙත් එක තියරි ක්ලාස් එකට එකතු වුණොත් ඒව අපට ඔය කට්ටියට ඒ දැනුම නිසියාකාරව ලබා දෙීමේ හැකියාව තියෙනවා පුතේ හරි අපි වැටුප් ගිනුම ගමු අපි ශේෂ පරීක්ෂණය වැටුප් කියලා තියෙනවා පුතේ බලන්න නේද හරපැත්තේ තියෙනවා වැටුප් කියලා 200ක් නේද වැටුප් කියලා 200ක් තියෙනවා අපෙන් කියනවා මේ වැටුප් ගණනය කරද්දී 103 දායක වීම ගිනුම් තැබීමේ අර වෙනත් කිසිවක් ගිනුම් තබලා නැහැ කියලා වෙනත් කිසිවක් ගිනුම් තබලා නැහැ කියලා බලන්න EPF ETF සම්බන්ධව අපි ශේෂ පරීක්ෂණය ගිනුම් වගේක් තියෙනවානේ ආ එකක් තියෙනවා ගෙවිය යුතු EPF ගෙවිය යුතු EPF ගෙවිය යුතු EPF නේද ගෙවිය යුතු EPF කියලා එකක් තියෙනවා ඒකේ කොච්චර ශේෂයක් තියෙනවද ගෙවන්න තව 20ක් තියෙනවා හරි ওই ටික තමයි අපට වැටුප් සම්බන්ධයෙන් ශේෂ පරීක්ෂණය හඳුනා ගන්න තියෙන්නේ ඉතුරු ටික දැන් අපිට මේ තියෙන තොරතුරුත් එක්ක හදාගෙන යන්නයි තියෙන්නේ නේද 10 15 103 හරි එහෙනම් අපිට තව ගිනුමක් ඕන වෙනවා EPF වියදම් ගිනුම EPF වියදම් ගිනුම අයියේ EPF එක දරුවෝ සේවකයන්ගෙනුත් කොටසක් කපා ගන්නවා ව්‍යාපාරිනුත් කොටසක් යවන්න උන ව්‍යාපාරිකයා. ඒතකොට ව්‍යාපාරිකයාට වියදම වෙන්නේ ව්‍යාපාරයෙන් කපලා මේ ව්‍යාපාරයෙන් සේවකයා වෙනුවෙන් කපා හරින කොටස පමණයි. අයියේ. ඉතුරු ටික සේවකයාගෙන් අය කරගෙන අපි යවන්නේ. නේ. අපි අය කරගෙන යවන්නේ. ඒක තමයි මේ ගෙවිය යුතු 20 කියලා තියෙන්නේ. මේ 200න් 110ක් සේවකයාගෙන් අය කරගෙන තියෙන්නේ. වැටුපෙන් කපලා අපි ගෙවිය යුතු EPF එකට අරන් ගිහලා තියෙනවා. දැන් අපි හදන්න ඕනේ මේ 200ට අපෙන් කොච්චරක් වියදමක් යනවද? එහෙනම් 15ක් කියන්නේ පුතේ කීයද? 15ක් කියන්නේ කීයද? වියදම් ගිනුමට එනවා 30ක් නේද? 200ට 15ක් ඈ එහෙම නැති. 100ට 15ක් ඇයියේ? ඒකේ ඒපියාගේ ආයතනයේ ව්‍යාපාරයෙන් 15ක් ගෙවන්න ඕනේ. අන්න ඕක තමයි 30 එන්නේ. මේ 30 තමයි අපි මෙතෙන් දැම්මේ. 200ෙන් 15ක් සේව්‍යාගේ දායකත්වය ගණනය කිරීම ලියා ගන්නට යටින් සේව්‍යාගේ දායකත්වය අපි ගණනය කරන්නේ 200න් 100ට 15ක් වටිනාකම 30යි රයිට් ලියා ගන්න එක වටිනාකම 30යි ඊට පස්සේ අපි ඒක කොහොමද ගිනුම් ගත කරන්නේ කොහොමද ගිනුම් ගත කරන්නේ පුතේ EPF කරනවා EPF ගෙවිය යුතු EPF කියලා ගෙවිය යුතු EPF ඉස්තහක් EPF වියදම් ගිනුම කියලා. අන්න දැන් සේවකයන්ගෙන් 20ක් කපා ගත්තා. අපෙන් 30ක් ලැබුවා. මෙන්න මේ ටික අපි දැන් ගිහිල්ලා මහ බැංකුවට ගෙවන්න ඕනේ. ඒක මේක අපිට ගෙවනකම් මේක වගකීමක්. ගෙවිය යුතු EPF. මේක තුරණය කරලා මේකේ වටිනාකම කට්ටිය ජංගම වත්කම් වල ලියා ගන්නට. ජංගම වත්කම් වල ලියන්න ඕනේ. ගෙවිය යුතු EPF එක කොච්චරද? 50යි. ගෙවිය යුතු EPF එක 50යි. ඒක ලියා ගන්න. ජංගම වගකීම් වල ගෙවිය යුතු EPF 50යි ගන්නේ කොහොමද මේ ගිණුම තුලනය කරලා 50ක් ගන්නේ මේක තුලනය කරලා මේක වගකීමක්. ඊගේ ශේෂය. ඔන්න EPF කතන්දරේ එතනින් ඉවරයි. ඊට පස්සේ පුතේ අපි යනවා ETF එකට. ETF එකෙත් ඔහොම ගිණුම් දෙකක් එනවා. එකක් තමයි ETF වියදම් ගිනුම අනිත් එක ETF ගෙවිය යුතු ගිනුම
නැත්තම් ගෙවිය යුතු EPF ETF ගිණුම ETF වියදම් ගිණුම ETF එකේදී 100ට 3 පුතේ සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකයා තමයි දරන්න ඕනේ. ඒක කොහොමත් ව්‍යාපාරයේ වියදමක් වෙනවා. ඒකට සේවකයා දායක වෙන්නේ නෑ දරුවෝ. ETF එකට 100ට 3 එකට ETF එකට දායක වෙන්න. එතකොට අපි ගන්නවා 200න් කොච්චරක්ද 100ට 3ක් කියන්නේ පුතේ 6ක් නේද? එහෙනම් EPF වියදම් ගිණුම හර කරනවා ගෙවිය යුතු මේකට ලියනවා ගෙවිය යුතු ETF ETF ගෙවිය යුතු EPF ගිණුම ලියනවා ETF වියදම් ගිණුම right ඊට පස්සේ මේ ගෙවිය යුතු මේ හයක් කොහෙද ලියන්න ඕනේ පුතේ ජංගම වගකීම් වල ලියන්න ගෙවිය යුතු ETF 6යි ගෙවිය යුතු ETF අගය 6යි ගෙවිය යුතු ETF එක 6යි හරි ගෙවිය යුතු ETF එක 6යි මේ දෙක මේ වටිනාකම වියදම් දෙකම අපි ගෙනියන්න ඕනේ ලාභ ලාභ ගිණුමට මේක අපි ලාභ ලාභ ගිණුමට මාරු කරනවා 30යි ඔයරද පරිපාලන වියදම් වලට ETF වියදම් එකත් ලාභ ලාභ ගිණුමට මාරු කරනවා 6යි මේ දෙකම පරිපාලන වියදම් වල ලියවෙන්න ඕනේ. ඔබට පුතේ වෙන වෙනම ලකුණු හම්බෙනවා. ඔය අපි සොයන හැම වටිනාකමකටම අපට ලකුණු ලැබෙනවා. රයිට්? අපට ලකුණු ලැබෙනවා. මේවට එක භාගයේ ඔය හැම එකකටම අපට මේ ගණනය කිරීම වලට ලකුණු ලැබෙනවා. රයිට්? ඒ හින්දා මේවා පුතේ මතකේ මනෝමයෙන් හදන්න යන්න එපා. නේද? ඔයාලා පයිතගරස්ලා නෙවෙයිනේ. නේද? පයිතගරස්ලා නෙවෙයිනේ. නේද? ඒ හින්දා මනෝමයෙන් හදන්න යන්න එපා. සමහර අය වැඩකාරයෝ කියලා කියන ඕවා පෙරවැඩවල ඕන්නේ ඔ කට්ටිය හිතින් හදලා දාන්න ඔ කට්ටිය තරම් දක්ෂ ළමයි නෑ කමන්නේ අනේ ඉතින් අපි එච්චර දක්ෂ නෑ අපි පෙරවැඩවල හදන්න ඒක හොඳා නේද ඔය අනේ වැඩිය මේ පයිතගරස්ලා වෙන්න ඕනේ නෑ මෙන්න මෙහෙම පුතේ පෙරවැඩවල මේ ටික හදා ගන්න ටී ගිනුම් වල ඔයාට උත්තර ටික හොඳට පෙරිලා තේරිලා ඔ කට්ටියට උත්තර ටික පේනවා මේ උත්තර ටික ගිහිල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ආදායම් ප්‍රකාශනයේ ලියපු ගාම පුතේ ඔයාට සෑහෙන ලකුණු ප්‍රමාණයක් ඔයා රැස් කරගෙන ඉවරයි නේද සෑහෙන ලකුණු ප්‍රමාණයක් රැස් කරගෙන පුතේ මේකේ ලකුණු හම්බෙන්නේ මේ ගැළපිලි 10ට ඔයා මේ ගැළපිලි ටික කරොත් එහෙම ඔයාගේ මේ ලකුණු 40ක් හම්බෙනවා මේ ගානට ලකුණු 40න් සෑහෙන ලකුණු ප්‍රමාණයක් ඔයා ලබාගෙන ඉවරයි ලකුණු 20කට 25කට 30කටත් එහා ඔයා ලබාගෙන ඉවරයි මේ ගැළපිලි ටික ඔයා ඉවර කරගෙන ගියොත් නිවැරදි ආකාරයට ඒ හින්දා කලබල වෙන්න එපා මං කියන්නේ කලබල වෙනවා කියලා ඔහේ ඈලි මෑලි වෙලා ඉන්න එපා ක්‍රියාශීලීව හැබැයි අර අපි කියන්නේ කතාවට කලබල වුණොත් කොරස් කටෙත් අත දාගන්න බෑ කියලා නේ පරණ ඔයා අත්තම්මලා එහෙම කියනවා නේද මේ මේ මේකේ තියෙන කලබලයට කොරස් කටෙත් අත දාගන්න බෑ කියලා කියන නේ ඒ හින්දා අනවශ්‍ය විදිහට කලබල වෙන්න එපා උදාසීන වෙන්න කියනවා නෙවෙයි ක්‍රියාශීලීව ගන්න හදන්න ඕනේ හැබැයි අනවශ්‍ය කලබලයට කිව්වොත් දන්න දේ කරගන්න වෙන්නේ නැහැ රයිට් මේවා බලන්න බොහොම හිමින් සීරුවෙන් හරියට පිළිවෙලට සටහන් කරගෙන ගියාම උත්තර ටික ලස්සනට එනවා හැබැයි පුතේ මේවා දැන් මේ මෙහෙම සටහන් කරගෙන යන්න ඔය කට්ටියට අවශ්‍ය තීරු දැනුම තියෙන්න ඕනේ මයිදුවල ඈ මේවට අවශ්‍ය තීරු දැනුම තියෙන්න ඕනේ ඉතින් ඒ හින්දා තමයි අපි ඒ දැන් මේ ගණන් හදාගෙනනකොට Tamanට තේරෙනවා නම් අනේ මට මේ ටික හරියට තේරෙන්නේ නැහැ නේ මේකේ තීරු දැනුම මගේ ළඟ නැහැ නේ නේද එහෙමට ඒ විදිහ කට්ටියට තමයි පුතේ අපි තියරි ක්ලාස් එක සූදානම් කරලා තියෙන්නේ ඒකට සම්බන්ධ වෙන්න නේද අපි දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් A level ක්ලාස් එක කරන්නේ 2500 අඩුම 1500 ක්ලාස් එකකට ගන්න ඕනේ 1500 2000 නේ ඒ ලෙවල් ක්ලාස් එකට 1500 2000 තව රිවිෂන් එකත් එක්ක නේද රිවිෂන් එක කියලා পেපර් ක්ලාස් එක කියලා තව ගාණක් ආයෙ කඩා ගන්න නේ අපි ඔයාලට পেපර් ක්ලාස් එක ෆ්‍රී දෙනවා තියරි ක්ලාස් එකට ආවොත් 750ක් අපි ආයෙ කරලා අපට 750ක් ගෙවලා ඔයාගේ තියරි දැනුම 100ට 100ක් තහවුරු කරගන්න ඔයාලට ඒතර পেපර් ක්ලාස් එකේ මේ දින ගණන් සටපට ගාලා හදාගෙන යන්න පුළුවන් වෙයි අපි තියරි ක්ලාස් එක මාසයක් විතර කරන් ගියාට පස්සේ পেපර් ක්ලාස් එකේ අපි මේවා අතක ගා ඉන්නේ නැහැ මේ විදිහට නේද අපි එහෙම ඔකට ඒකේ තියරි දැනුම අපි දන්නේ නැහැ නේ එහෙනම් තමයි මේවා මේ විදියට මුල ඉඳලා කියලා දෙදී යන්නේ. හරිද? හැබැයි අපි ඕ කට්ටිය අපෙත් එක পেපර් ක්ලාස් එකට සම්බන්ධ වුණාම අපි දන්න ඕ කට්ටියගේ දැනුම් මට්ටම දැන් කොයි මට්ටමේද තියෙන්නේ කියලා. ඒ හින්දා අපි එතකොට পেපර් ක්ලාස් එකේදී හොඳ ගණන් ටිකක් හදනවා. සුපිරි ගණන් ටිකක් හදනවා পেපර් ක්ලාස් එකේදී. ඒවට අදාළ තියරි ටික අපි තියරි ක්ලාස් එකේදී සුපිරියටම ලබලා දෙනවා. හරිද පුතේ? ඒ හින්දා මේක පුතේ අපේ ජයග්‍රහණයක් වෙනුවෙන් අපි යන්නේ. නේද? මම හිතන්නේ මේ වෙලාවේ ගෙවල් වල අම්මලා තාත්තලාත් ඇති. ඉතින් දෙමාපියොත් මේකට සමන් දෙනවා නම් ඔයාලගේ දුවලා පුතාලා මේකට සම්බන්ධ කරන්න අපේ ක්ලාස් එකේ බලන්න කිසිම ළමෙක් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරනවද නැහැ නේද මම තනිකර ඇක්සස් දීලා තියෙන්නේ මයික් එක
චැට් බොක්ස් එක සියලු දේ ඇක්සස් දීලා තියෙනවා. ඇයි ඒ? මෙතන ඉන්නේ වැඩිහිටි ළමයි නේ. කාටවත් මේ තරවටු කරගෙන අපි කරන්න ඕනේ නැහැ නේද? විනයක් ඇතුව බොහොම විනයගරුකව අපිත් විනයගරුකව කතා බහ කරන්නේ කිසිදු අනවශ්‍ය කතා බහක් කරන්නේ නැහැ නේද? ඒ හින්දා ආදරණීය දෙමව්පියොත් මේක අහගෙන ඉන්නවා නම් අපේ අපෙත් එක්ක දරුවෝ දිගින් දිගටම සම්බන්ධ කරවන්න අපි මේ පන්තිය කරන්නේ හුදෙක් දරුවන්ගේ විෂය දැනුම වර්ධනය කිරීමට පමණයි නේද? ඒ වගේම අවශ්‍ය දරුවන්ට තියරි කොටස ආවරණය කරගන්න න්‍යායාත්මක දැනුම අවශ්‍ය නම් අපි ඒ කට්ටියටත් තියරි පන්තියක් සම්බන්ධ කරලා දීලා තියෙනවා බ්‍රහස්පතින්දට. ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන් මගේ දුරකථන අංකයට පණිවිඩයක් එවන්න. එහෙම නැත්නම් මම මේ ක්ලාස් එකෙන් පස්සේ අපේ පේ ක්ලාස් එකේ තියරි ක්ලාස් එකේ ලින්ක් එකක් ඕක කට්ටිය අපේ ගෲප් එකට දාන්න. කැමති කට්ටියට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට Tamanට අවශ්‍ය තීරු දැනුම හොඳට වර්ධනය කරගෙන යන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ ගන්න පුතේ ප්‍රචාරණ වියදම්. ආ ප්‍රචාරණ වියදම 50,000ක් ගෙවිය යුතු ඇත. ඒ කියන්නේ මොකද්ද පුතේ? උපචිත වියදමක්. බලන්න මේ වෙනකොට ප්‍රචාරණ වියදම් දරලා තියෙනවා 50ක්. 50,000ක් දරලා තියෙනවා. තව ප්‍රචාරණ වියදමක් තියෙනවා 50,000ක. එහෙනම් පුතේ බෙදා හැරීමේ වියදම් වල ඔයා ලියන්න ඕනේ. බෙදා හැරීමේ වියදම් වල ඔයා ලියන්න ඕනේ ප්‍රචාරණ වියදම කියලා 52 එකතු කරලා 100යි නේද? ගෙවලා තියෙන 50යි උපජිත 50යි දෙකම අපි එකතු කරලා 100යි කියලා දානවා. ඕවා අපි සාකච්ඡා කරනවා මොකේද පුතේ? උපජිත සංකල්පයේදී. උපජිත සංකල්පයේදී අපි සාකච්ඡා කරනවා කොහොමද මේ උපජිත වියදම් ඇයි අපි මේ විදියට සටහන් කරන්නේ නේද? ඇයි මෙහෙම කිරීමේ අවශ්‍යතාවය? උපජිත සංකල්පයේදී අපි ඒවා සාකච්ඡා කරනවා. ඊට පස්සේ උපජිතයි 50ක් උපජිතයි මේවා අපි ගෙවිය යුතුයි වගකීමක්. එහෙනම් පුතේ ලියන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම් යටතේ ලියාගන්න උපචිත ප්‍රචාරණය 50යි. උපචිත ප්‍රචාරණ වියදම 50යි. හරිද? රයිට්. එහෙනම් අපි යම් බැංකු ණය ලබාගෙන ඇත්තේ 2019 1/1 දිනය එදිනට එදින වාර්ෂික පොලිය ගෙවා ඇත. ආ එදාට අපි වාර්ෂික පොලිය ගෙවලා තියෙනවා. නේද? එදාට අපි වාර්ෂික පොලියම ගෙවලා තියෙනවා. ඔන්න පුතේ හොඳ ගැළපිලා. පොඩ්ඩක් ඔකටි තනියම හදන්න බලන්න විනාඩියක් දෙන්න. නේද? මම්ම මෙතන ගිරිය කඩාගෙන කෑ ගහගෙන හදලා හරියන්නේ නැහැ. නේද? මේ ළමයි හිතන ඇති මාර සර් කෙනෙක් අපට එක ගානක්වත් හදන්න දෙන්නේ නැහැ. සර් හදාගෙන හදාගෙන යනවා. නේද? එහෙම හිතනවද? ඔව් මට දැනෙනවා එහෙම හිතනවනේ. හරි. එහෙනම් හදන්න බලන්න මේක. කොහමද හදන්නේ? අපේ ලෝන් එක අරන් තියෙන්නේ ලෝන් එක කීයක්ද? බැංකුණයි ලක්ෂ 2යි. 200යි. වාරිකය කීයද? වාරිකය නෙවෙයි පොලිය කීයද? 10%යි. අපි අරන් තියෙන්නේ කවද්ද? 1/1. 2019 1/1. අපි හදන්නේ 1/3/31. එහෙනම් මාස කීයක්ද පුතේ? මාස කීයක්ද? බැංකුණයි මාස කීයක්ද? මාස 3යි නේද? 12න් 3යි. ඔය 12න් 3 එන්න ඕනේ. අපේ මේ කාල පරිච්ඡේදයට අදාළ ණය පොලිය. කොච්චරක් එනවද එතකොට අපට? ණය පොලිය කියලා අපට එනවා කොච්චරක්ද? කියද කාල පරිච්ඡේදේ 5යි 0.0යි නේද? 0.0 බිඳුවක් කපනවා. 3 වරක් 1යි 3 වරක් 4යි 4 වරක් 1යි 4 වරක් 5යි. ආ 5යි කාල පරිච්ඡේදයේ පොලිය 5යි. හැබැයි බලන්න මෙයා පොලිය ගෙවීම කියලා ශේෂ පරීක්ෂණය කොච්චරක් ගෙවලා දිනාද පුතේ? 20ක්ම ගෙවලා තියෙනවා. අනේ අපෝ මේ අවුරුද්දට 5යි ගෙවන්න ඕනේ. 20ක්ම ගෙවලා. එහෙනම් වෙනස 15. මොකද්ද මේ? ඉදිරියට කළ පොලි ගෙවීම 15. ඉදිරියට කළ පොලි ගෙවීම මේ 15. ඉදිරියට කළ පොලි ගෙවීම ලියා ගන්න කොහෙද? ජංගම වත්කමක් ඒක අපට. මේ 5 ලියා ගන්න මූල්‍ය වියදම් වල ණය පොලි 5යි මූල්‍ය වේදන් වල මූල්‍ය ආදායම් ප්‍රකාශනයේ. එතකොට පුතේ මේ අපි දැනට ගෙවලා තියෙන 20යි
නේද? අපි 20ක් ගෙවලා තියෙනවා. හැබැයි මේ අපි මේ අවුරුද්දට ගෙවන්න ඕනේ 5යි. වැඩිපුර ගෙවලා තියෙන 15 අපේ ජංගම වත්කමක් වෙනවා. ඒක ලියාගන්න ඉදිරියට කළ ණය පොලී ගෙවීම. ඕවත් පුතේ උපචිත සංකල්පය යටතේ තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් අපි මේවා කියද්දී ඔය කට්ටියට මේ සංකල්ප ගැන අවබෝධය තියෙන්න ඕනේ. සංකල්ප ගැන මතක තියෙන්න ඕනේ. නේද? මේක දැන් උපචිත සංකල්පයකට පස්සේ උඩ බිම කල්පනා කරලා හරියන්නේ නැහැ නේද? ඔය කට්ටියට සිලබස් එකේ සංකල්පම තියෙනවා 14ක් 15ක් සාකච්ඡා කරන්න. ඉතින් ඕවා ගැන සමස්ත අවබෝධයක් දැනුමක් තියෙන්න ඕනේ. ඒ ලෙවල් වල හොඳ රිසල්ට් එකකට යනවා නම්. හරිද? ඒ හින්දා අවශ්‍යතාවය තියෙනවා නම් අපි සහයෝගය දෙනවා නේද? පේපර් ක්ලාස් වලින්ද, තියරි ක්ලාස් වලින්ද, සියලු දේ වලින් අවශ්‍යතාවය ඔය කට්ටියට අවශ්‍යතාවය තියෙනවා නම් අපි බොහොම සාධාරණ මුදලකට නේද? රුපියල් 750යි. සාමාන්‍ය ඒ ලෙවල් ක්ලාස් එක භාගයක්. නේ? මේක අපි 750ක් කරේ. දැන් මගේ සාමාන්‍ය මම මේ කරන මගේ තියෙන ක්ලාස් වල නම් මේ රේට්ස් නෙමෙයි මම ගන්නෙ. රයිට්? මේ රේට්ස් නෙමෙයි මේ වගේ දෙගුණයක් එකමාර ගුණයකට වඩා ගන්නවා අපි එක ළමයෙක්ගේ. හැබැයි පුතේ මේක අපි ඔන්ලයින් නේ කරන්නේ. නේද? ඔන්ලයින් කරන්නේ. ඉතින් මේ අවස්ථාව අපි කාටත් අමාරු අවස්ථාවක් නේද? දරුවන්ටත් අමාරුයි, ඒ වගේම දෙමාපියන්ටත් අමාරුයි. දැන් ඊට අනිද්දා ඒ රට වහයිද කියලා අපි දන්නෙත් නැහැ. නේද? රැකී රක්ෂාවලට යාගන්න බෑ දෙමාපියන්ට හරියට. ඉතින් මේ හැම දෙයකටම සහනයක් වෙන විදිහට තමයි අපි ඉතින් මේක මේ මුදල් අපි තීරණය කරේ. ඉතින් ඔය කට්ටියට සහනදායි ගාස්තුවක් යටතේම අපි ලබලා දෙන්නේ. හැබැයි පුතේ දැනුමේ කිසිම අඩුවක් නැහැ. අපි ගුරුවරු විදියට ළමයිට දෙන්න පුළුවන් උපරිම දැනුම අපි ලබලා දෙනවා. රයිට්. එහෙනම් අපි ණය සම්බන්ධයෙන් සටහන් කරා. ගණ්ඩ ඊට පස්සේ බැංකු ණය ගත්තා. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජන රැගෙන ගිය නිල ඇඳුම්. නිමි ඇඳුම් 10,000. ගැණිලි. නේද? ගැණිලි නම් මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ප්‍රාග්ධනයේ ළඟින් අඩු කරලා පෙන්නන්න ඕනේ. ඒ විතරක්ද කරන්න ඕනේ? ඒ විතරද? නෑ. මේක ව්‍යාපාරයේ විකුණන්න තිබ්බ තොගයෙන් අරන් ගියේ. ඒ හින්දා අපි මොකද කරන්න ඕනේ? විකුණුම් පිරිවැය හොයන තැන නේද? ගැණුම් වලට පහලින් ගැණුම් අපි මෙතන ලියනවා. ගැණුම් වලට පහලින් අඩු කරන්න ඕනේ බාණ්ඩ ගැණිලි අවසාන තොගයට කලින් බාණ්ඩ ගැණිලි 10ක් අඩු කරන්න ඕනේ. අයියේ එයා ගෙදර ගිනිච්චර පස්සේ අපට ඒවා විකිණීමට ඉදිරිපත් කරන්න හැකියාවක් නැහෙනි. නේද? විකුණුම් පිරිවැයෙන් හොයන්නේ අපි විකුණපු වගේ පිරිවැය. ඉතින් ගෙදර ගෙනිච්ච ඒ වගේ පිරිවැය අපට ගන්න බෑනේ විකුණුම් පිරිවැය විදිහට. ඒ හින්දා අපි ඒක අඩු කරන්න ඕනේ. රයිට්? අඩු කරන්න ඕනේ. හරිද? හරි. ඊට පස්සේ ආයි මොකද තියෙන්නේ? ආයි මොකද තියෙන්නේ? පරිත්‍යාගයක්. ආ නෑ, ලිපි ද්‍රව්‍ය තොගයක් ඉතිරි වෙලා තියෙනවා. ආ. ලිපි ද්‍රව්‍ය බලන්න වියදම පුතේ. ලිපි ද්‍රව්‍ය වියදම කියලා අපි දාලා තිනවා 40,000ක් නේද? 40,000ක් දාලා තිනවා. 40ක් දාලා තිනවා ශේෂ පිරික්සුමේ. ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුමේ මේ වෙනකොට පුතේ ලිපි ද්‍රව්‍ය මේ වෙනකොට 40,000ක් තියෙනවා අපල. හැබැයි මේ 40,000ම අපි මේ වෙනකොට වියදම් කරලා නැහැ. එහෙනම් ඒව මේ අවුරුද්දේ වියදමක් විදිහට හඳුනා ගන්න එක හරි අසාධාරණයි. නේද? එහෙනම් කොච්චරක් ඉතිරි වෙලා තියෙනවද පුතේ මේකෙන්? තව 10ක් ඉතුරු වෙලා තියෙනවා නේද? පාගේ ශේෂය ඊගේ ශේෂය කියලා ඉදිරියට 10ක් ගෙනියන්න ඕනේ අපි හරිනම්. 40ම දාලා හරියන්නේ නැහැ. එහෙනම් අපි මේ 40 වෙනුවට පුතේ මේ අවුරුද්දේ වියදම විදිහට අපි පාවිච්චි හොයා ගන්නවා 30යි. මේක අපි ගෙනියනවා ලාභ ලාභ ගිනුම. බලන්න පුතේ T ගිනුමක් ගැහුවම කොච්චර ලේසිද අපිට උත්තරේ තෝරලා ගන්න එළියට. නේද? උත්තරේ මතු කරලා ගන්න කොච්චර ලේසිද? T ගිනුමක් ගැහුවට පස්සේ උත්තරේ අපිට ලේසියෙන් මතු කරලා ගන්න පුළුවන්. හරි, මේ 30,000 ගෙනියනවා ලාභලාභ ප්‍රකාශනයේට පරිපාලන වියදම් යටතේ ලිපි ද්‍රව්‍ය කියලා නේද? ලිපි ද්‍රව්‍ය කියලා ගෙනියනවා. ඊට පස්සේ මේෙන් අමතක කරන්නවා මේ ඊගේ ශේෂය තියෙනවා 10,000ක්. ඕක අපි ජංගම වත්කම් වල ලියනවා ඉතිරි ලිපි ද්‍රව්‍ය 10යි කියලා. ජංගම වත්කම් යටතේ ලියනවා ඉතිරි ලිපි ද්‍රව්‍ය 10යි කියලා. රයිට්? මේ ගානේ තව ට්‍රික්ස් ටිකක් තියෙනවා. මම ඒ ටිකත් අන්තිමට කියලා දෙනවා. එහෙනම්ම රැඳිලා ඉන්න දිගටම. රයිට්? ඉතිරි කිරි ඉතිරි ලිපි ද්‍රව්‍යත් වගේ ජංගම වත්කම් වල ලියනවා 10යි කියලා. රයිට්? අවසාන එක ගන්නට 5000ක නිමි භාණ්ඩ පරිත්‍යාගයක් කරලා තියෙනවා. නිමි භාණ්ඩ පරිත්‍යාගයක්. ඉතින් පුතේ පරිත්‍යාග කරපු භාණ්ඩ තොගයක් අපට නැවත විකුණන්න හැකියාවක් නැහැ නේ. ඒ හින්දා අපි මෙතනින් අඩු කරනවා විකුණුම් පිරිවැය ගණනය කරන තැනින් අවසාන තොගයට ඉහළින් භාණ්ඩ පරිත්‍යාග 5යි. භාණ්ඩ පරිත්‍යාග 5යි. හරිද? භාණ්ඩ පරිත්‍යාග 5යි. ඒ වගේම මේක අපේ වියදමක් විදිහට අපි හඳුනා ගන්නවා.
පාණ්ඩ පරිත්‍යාග වියදමක් විදිහට අපි හඳුනා ගන්නවා. ඒක අපි ලියනවා වෙනත් වියදම් යටතේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ නෙමෙයි ආදායම් ප්‍රකාශනයේ වෙනත් වියදම් යටතේ ලියන්න භාණ්ඩ පරිත්‍යාග පහයි වියදම පහයි. හරිද? භාණ්ඩ පරිත්‍යාග වියදම පහයි. හරි. ඔන්න අපි ගැළපිලි සියල්ලම ඇතුළත් කරා. දැන් ඔය කට්ටියට තියෙන්නේ මුලක ඉඳලා අදාළ තොරතුරු ටික ඇතුළත් කරගෙන යන්න. හරිද පුතේ? හරි. එතකොට පුතේ මේ ගා මේ විදිය ගානක් හදනකොට මං ඔයාලට තව පොඩි කාරණා කීපයක් කියනවා. මොකක්ද? මේ ඔය කට්ටිය මේ ගන්නකොට මේ අපි ගැළපිලි කරනකොට මේ ශේෂ පිරික්සුවෙන් අපි තොරතුරු උපුටා ගන්නවානේ. මේ හැම එකක්ම පුතේවා අපි ගත්තොත් එහෙම ගැණුම් විකුණුම් අපි දැන් ගැළපිල්ලකට අරන් ගත්තා. එතකොට මේ ගැණුම් විකුණුම් වලට ඔයා ටික් කරගන්න ඕනේ. මේක ගත්තා කියලා ඔයා ලකුණු කරගන්න ඕනේ. එතකොට ඔයාට නැවත මේ ගානේ ෆිනිෂ් කරනකොට මේ ශේෂ පිරික්සුමේ උඩ යට නැවත නැවත බලන්න ඕනේ නෑ. පෑනෙන් ටික් කරගෙන යනවා මේක ගත්තා මේක ගත්තා. එතකොට ගත්තේ නැති ටික විතරයි ඔයාට ආය ශේෂ පිරික්සුම බලාගෙන මූල්‍ය තත් මේ ආදායම් ප්‍රකාශනයටයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයටයි දෙකටම ඇතුළත් කරන්න වෙන්නේ. නේද? ඒ හින්දා බොහොම සරල විදිහට මේ ගාන ගොඩනගාගෙන යන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් මම මතක් කරන්න මේ ගැළපිලිවල කරනව නේද ඔය කට්ටිය ගැළපිලි. මේ ගැළපිලිවල තියෙන දේවල් පුතේ අනිවාර්යයෙන්ම මේ ආදායම් ප්‍රකාශනයේ හෝ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අවස්ථා දෙකකදී ලියවෙන්නම ඕනේ. දැන් බලන්න අපි කරපුවා හැම තැනම එක තැනක විතරක් නෙවෙයි තවත් තැනක ලියවෙනවාම තමයි. එකක් එක්ක ලැමේ ආදායම් ප්‍රකාශනයේ අනිත් එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ. එහෙම නැත්නම් දෙකම ආදායම් ප්‍රකාශනයේ. එක්ක දරලාභය හොයන තැනක අනිත් එක ශුද්ධ ලාභය හොයන තැනක. නේද? එක්ක මේක ආදායම් ප්‍රකාශනයේ අනිත් එක ජංගම වග කියනවා. නැත්නම් ජංගම වත්කම්. අන්න ඒ විදිහට හොඳට අන්න ඒවා තමයි පුතේ මීටරේ තියාගන්න ඕනේ. මොනවද? මේ ගැළපිලිවල එන ඒවා සියලු දෙයක්ම අපේ ආදායම් ප්‍රකාශනයේ සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කියන ඒ වගේ තැන් දෙකක ලියවෙන්න ඕනේ. අඩුම ගානේ තැන් දෙකක. අඩුම ගානේ තැන් දෙකක. දැන් ක්ෂය වීම මෙහෙම තැන් තුනක ලියවෙනවා. මතකද? වේදන් ටික ලියනවා ආදායම් ප්‍රකාශනයේ, සමුච්ඡේද ක්ෂය ටික ලියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ, ඊට පස්සේ පිරිවැය ටික වෙනම ලියනවා, ධාරණගේ වෙනම හොයාගන්න ඕනේ. නේද? සමුච්ඡේද ක්ෂය වෙනම අපි එකතු කරලා හදාගන්න ඕනේ. ඒ විදිහට මේ ගැළපිලිවල කියලා දෙන කරුණු අනිවාර්යයෙන්ම මේ ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අනිවාර්යයෙන්ම අවස්ථා දෙකකදී ලියවෙන්නම ඕනේ දරුවෝ. හරිද පුතේ? හරි. එහෙනම් අපි අද මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරා. බොහොම සෑහෙන විෂය පරාසයක් අපි සාකච්ඡා කරා. රයිට්? හිතන්න එපා අපි මේ කතා කරේ අයියෝ පේපර් එකක් දීලා සර් එක ප්‍රශ්නයක්නේ කතා කරේ කියලා. නෑ. මේ පේපර් එක අපි ඉදිරි දවස්වලදී සාකච්ඡාවට භාජනය කරමු. හරිද? එතකොට මේක මේ ලකුණු 40ක ගණනක් වෙන තමයි අපිට ගොඩ වෙලාවක් ගිය සාකච්ඡා කරන්න. ඉතින් ඉතිරි ගණන් අපි ඉදිරි සතිවලදී ඔය කට්ටියත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට මම ඔන්න ඔය කට්ටියට මයික් මියුට් කරලා අන්මියුට් කරලා කවුරු කෙනෙක් අදහසක් ප්‍රකාශ කරනවා නම්